නාඩු හිගයක් වෙළඳපොලේ තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පිටරටින් හාල් ගේනවා. අතරමැදියන්ට ගසා කණ්ඩ අපි ඉඩ තියන්නේ නැහැ. Dr. Fixit waterproofing ලොවේ මහා නාමය. පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සහ කුසලකර්ම අමාත්‍යාංශය වසන්ත ඇමතිතුමාත් මාත් දෙන්නම සම්බන්ධ වෙලා මේ සම්බන්ධ දෙපැත්තෙම නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. නාඩු හිගයක් වෙළඳපොලේ තියෙනවා. මිල පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් නිෂ්පාදනයේ පැත්තෙන් බැලුවොත් ප්‍රමාණවත් සහල් තියෙන්න ඕන. නමුත් වෙළඳපොලට ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පිටරටින් හාල් ගේනවා. ඉන්දියාවෙන් ගේනවා හාල්. ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා ඊළඟ කැබිනට් එකට. කාටවත් ගැටලුවක් එන්න අපි දෙන්නේ නැහැ. අපි ගොවියගේ පැත්තත් විසඳනවා, ප්‍රශ්නෙත් විසඳනවා. ඒක අත්‍යවශ්‍යයි. පාරිභෝගික ප්‍රශ්නෙත් අපි විසඳනවා. අතරමැදියන්ට ගසා කණ්ඩ අපි ඉඩ තියන්නේ නැහැ. මහා පරිමාණ මෝල් හිමියන් කීප දෙනෙක් මේක පාලනය කරනවා. ඊට ගන්න පියවර මොකක්ද? පිට මහා පරිමාණ මෝල් හිමියොත් එකත් ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළඳපොලේ හිගයක් තියෙනවා නම්, හැබැයි නිෂ්පාදනයක් ඇවිල්ලා තියෙනවා නම්, ඒගොල්ලෝ ළඟ තමයි මේ තියෙන්න ඕන. වෙන වෙන තියෙන තැනක් නැහැනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපි පාරිභෝගිකයයි ගොවියයි ගැන හිතලා අවශ්‍ය පියවර ගන්නවා. අනිවාර්යයෙන්ම හිගයක් නැතුව රජයේ මිලට අනුව දැනට ප්‍රකාශ කරලා තියෙන මිලක් තියෙනවා. ඒ මිලට අනුව වෙළඳපොලේ හාල් පවතින විදියට අපි අනිවාර්යයෙන්ම වැඩ කරනවා. මෙට්‍රික් ටොන් 70,000ක් විතර පළවෙනි පියවරට. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.